පැත්ත සමාජවාදී තරුණ සංගම විදිහට අවුරුදු ගණනාවක සිට අපි ලෝකයේ පැනනගෙන සාධාරණ අරගල සියල්ලටම කොන්දේසි විරවිත අපිසාහයකය දක්ක නො ඒ වෙනුවෙන් තමයි අපි අවුරුදු ගණනාවක් තුස්තිස්සේ සමාජදී තරුණු සංගම විදිහට මොනාභියෝග ොන ගැටලුන ප්‍රශ්නාවත් පි දින් විශ්වාස කරනවා ලෝකේතයෙන සත්්‍යයේ කයි. ඒ වෙනුවෙන් අපි හැමදාමත් පෙනී සිටිනෝ. ඒ වෙනුවෙන් තමයි අදදිනේත් විශේෂම පලස්තිීන් ජනතාවට අත්තේ තියෙන ගරණම පිළිබඳ අපි ලාංකය තරුණ ව්‍යාපායක් විදිට එහි විරෝධය සනිතහන් කිරීම අරමුණෙන් මේ මාසෙත් ලබන මාසෙත් පුරාම අපි ලංකා පුරාාව වැඩ ස්ථාන් කරගනයන්නේ. ඉතිං ආදරණය සෞදරෑ සෞදරිය. අපි මේ වැඩසරහන කරගත්්දී. අපෙනුත් ඒවගේ පලස්තිීනේ මේ ගැටලුව පිළිබඳ සාකච්ා කරගද්දී මතු වෙන ගැටලු කීපයක් තියෙනවා නමුත් මම වෙලාවත් කළමනා කරන්නේ කරගන යම් උත්සාහයක් දරන්නම් මේ ගැටලු ටිකට උත්තර ටික දෙන්න. පළවෙෙන එක තමයි මටත් ඇහිලා තියෙනවා සහ මංහිතන මේ දවස්සල සාමාන්‍ය සාකච්චාව යනවා. පස්තිීන මේ කරගත්තේ ඉල්ලගන කන වැඩක් කියලා එක පලවෙනි ප්‍රශ්නය. දෙවන එක තමයි මේක ඇතුළ එන්නේ පලස්තීනය කියරන චූටිට රටක් එක නිසා මේ සතියෙන් මේ ප්‍රශ්නේ ඉස්්‍රයිල සහඇමරිකා විවර කරයි කියලා. හතරවෙන් තුගෙන එක තමයි ලංකාේ මෙච්චර ප්‍රශ්න තිය්දී මෙච්චර රට බංකොලොත් වෙලා තියේද අපිට මොකදද මේ තියෙන අමාරුව මේ පලස්තියන ප්‍රශ්නයක් උත්සගනය යන්න කියන. අනිත් හතරවිනික තමයි අපි මේ රටේ අපි මෙහෙම කෑගැවවට මෙම සම්මන්තර කරාට මෙමිනි විරෝධය තාවයන් දැක්වට මේ යුද්ධ අපිට නතර කරන්න පුළුවන්ද. ම මස්සාධරණං මේ ගැටලුටිකට අපි සමාජධී තරර්ුණංගමෙත් මහිතනය අපි තරක් න මේ පලස්තිීනය වෙනුවෙන් වැඩ කරන බොහෝ දෙනා මේ ප්‍රශ්ටිකට ලංකාවතුර මහු දෙ මින්නේ. පලවෙනික තමයි ත්තරම පලස්සීන මේක ඉල්ලගට කෑවි පළවිනි ප්‍රශ්ය තමයි මෙතන මේ සාකච්ඡා ඇතුල මතුුණ එක්දා සමසය හතලිස් හතේ ඉඳං අවුරුදු හැත්ත පහක් අප නිදහස හම්බවෙලා දැන් අපේ රට මේ අපි නිදහසත් හම්බවෙලා අපේ රට පාලකොරට බංකොත් කරන්න අවුරදු හැත්තප පක්ග හැබැයි මේ අධිරාජවාදෙන් නිදහසීම සටහා පලස්තිීන අවුරුදු හැත්ත පහක් ජීවිත පූජාකරමින් නොනවති අරගලයක් කරන අවුරුදු හැත්ත පා. ඒවිතරක් නෙමේ පලස්තීනය පිහිටි රජයේ පිහිටි භූමිය සිට දහස් විස් සිට නොදම්ම හිතරක විදත්ද දාවවෙනස් දහස් විශස්ස සිියීමට අනුව සියයට පහලව ඉතුරු වෙලා තියෙන්. එ සියට පහලවක් ඉතුරලා තිය ද්දිී මයි ඔවුන් අද නිදහස් පලස්තිීනයක් වෙනුවෙන් සටන් කරමින්න්නේන්න. ඒ විතරක් නෙමෙයි මේ මොහොත වෙද්දී. සමස්ත පලස්තිීන් ජනතාව මිලියන දාහතරක් ඉතර වගේ ඉන්නවා. ඒ දාහත දාහෙන් දාහතර දාහෙන්. හදමිලියන හතකටඩ වැඩි ප්‍රමාණයක් සරනාගතය බට පත් කර ති පලස්තින නෙමේ ජීවතයන්නේ විදේශ රටනු සරනාගතයන් ලෙස ජවත්තවෙලා ඉන්නවා. මේක ප්‍රශ්නයක් නෙමේද. ඒ විතරක් නෙමයි ඔබ දන්නවා මේ මොහොත වෙද්දී සිටියම්මල ඔබ දකිින් නැති පලස්තීන් රාජ්‍ය ඇතුළේ. වටේම මේ අධරජවාදී නැත්තං සියෝන්වාදී නැත්ං ඊයිල් ආණ්ඩුව ඒතින භූමි වටකරලා තාප්ප ගහනෝ. හරියටම ගත්තොත් අපේ ගෙදර අපි වැටගහගන්නවා වගේ අපි වැටගහගන්න නැතුව ඊස්යිල් සියෝන්වාදී නැවිල්ලා ඒ සම්පූර්ණම ගෙවල් වටකරලා තාප්ප ගහනෝ. ගෙදරින් එලිය ඊසායිල් සියෝන්වාදන්. ගේ ඇතුළ හිරවෙලා තියෙන් ඒ පලස්සීන්ට ප්‍ර්යක් නෙමේයිද. ඒ විතරක් නෙමෙයි අවුරුදු ගණනාවක් ඇතුළේ පලස්තින් ජනතාව වගා කරන්න තියෙන දොඩන්ගස්වෙන්න පුළුවන් ඔලිවු ගස් වෙන්න පුළුවන් සියොන් වාදීන් ගිහිල්ලාඒව උගගුලගෙන ඊශ්ායිල් ඇතුළට අරගෙන යනෝ. මේ වෙනොකොට පලස්තින් ජනතාව වතුරබොන ලිං කොක්‍රීට් මික්සර් ගෙනහල්ලා ලි ඇතුරට කොක්‍රීට් එක හලලා සම්පූර්ණ කොක්‍රීට්වලින් ඒ ලිඳවල් වහගන අද්දී පලස්සන් ජනතාව වුරදු හැත්ත බහක් මේ අරගලය කරමින් ඉන්න. ඒ විතරක් නෙමෙයි මේ ඔක්තෝමර් හත්තෙන්ද මේ ප්‍රශ්නය එද්දත් පලස්තින් ජනත සියොන්වාදින් දාහකට වඩ වැඩි ප්‍රමාණයක් ඝාතනය කරලා තියෙනවා. මේ ඔක්තෝමර් හත්තෙන්ද එද්දී පලස්තින් ජනතාවට ලයිට් නෑ වතුර නෑ ගෑස් නෑ? කෑම නෑ මංහන්න මෙරටේ ජනතාවගෙන්. ඒවගේම මේ ලෝකයේ ජනතාවගේම මහන්නේ. තවත් ඒ මිනිස්සු ඉවසන එකම නෙමෙයිද අපි හිතන් ඕනක තියනෙ තවත් මොනවදේ මිනිසට තව කන්නි තුරලාදී. එක්කො මියෑම නැත්තන් සටන් කිරීම. අවුරුදු ඇත්තපාක් ඒ ක්‍රියාවලේ ප්‍රතිඵලය තමයි ඔක්තෝම් වර මාසේ හත්වෙන්ඩ බටිහිර මමාධ්‍ය නැතුේ. දැන් සදර්ශන වෙමින්තින් අපි මේතික කියද්දි අපි මේ කතා කරද්දි ගොඩක් අපි තක්ක හිට සෞදදුර වහනෝ ඉතින් සෝදරයා අපි මේක දන්නේ නෑන කියල් ඔවුවේ ඇත්ත මං හිතන්නේ නදිස් සෞදරයක් කියෝ වගේ ඒවගේ අපේ මාධ්‍යවෙදි සෞදර කියෝවගේ ලෝක මාධ්‍ය තියෙන්න්නේ අපි කාව නෙමෙයි ඒක නිසා මීට මාස කීපකට පෙර යිටෙක් නැව ගල්වට පස්සේ ලෝක දනවත්ම පස්සෙනයක එක මිය ගියාට පස්සේ එක ලෝක ජනතාව අඩවන්න සලිත කරවන්න තම්පනය කරවන්න ෆේස්බුක් වල පිටු කනම් ගියවන්න ඒ බටහිර මාධ්‍යට ඒ හැකියාව තිබුණට හැබැයි අවුරුදු හැත්ත පහක් පලස්සින් ජනතාව මේ යන අරගලය පිළිබඳ බටිහිර මාධ්‍ය දෙසුල ේදේ නෑ ති ඒක නිසා අපි මේක තේරුන් ගත්තේ නැති වුණොත් මතුපටින් තියෙනදේ තරක් අපි අල්ලගන අප කතා කරන්න ගියෝත් අපිට රට ඇතුළෙත් ඒ වගේ ලෝක ඇතුළෙත් අපිට මේ ප්‍රශ්නෙක් යෝගන්න හම්බෙෙන නෑ. ඒක ඒ වගේම දෙවනියක තමයි මේ යුද්ධේ චූටි කාලකින් වර කරන්න පුළුවන්ද කියලා. ඒක එහෙම වෙන්නේ නෑ. ඔබ දන්නවා මේ මොහොත විදිත් යුග්‍රයණය සහ රුසියාව යුද්ධ කරනවා. අවුරුද්ධයි මාස දහායයි. ප්‍රශ්ිර නෑ. පලස්තීනය මේ නැමත ගැටුම පටන් අරගන අදත මාසයයි දවස් දෙකයි තාම යුද්ධීවර නෑ. නිසා යුදධ ආරම්භයක් දේශපාලිකයි යුද්ධ පවත්තා ගැනීමත් දේශපාලිකයි යුද්ධය අවසන් කිරීමත් දේශපාලලිකයි. ඒකනතුව ඒ එක ඕපපාතිකව තම තමන් ගතිුණ හැකියාවන් මත විතරක් ලෝක යුද්ධ කිසිවක් අවසන්වෙන්නේ නෑ. එය අපි තේරුම් ගත යුතුයි. එහෙම නැතුව බලය හැකියාව තිබුණු පලියෙන් ලෝකයේ යුද්ධ කවදාවත් ලෝක අවසඳේලා නෑ ඒව ඉතිහාසය ඇතුළලපිට පාඩන් කියලදීලා තියහෝ. තුන්ගෙන ප්‍රශ්නෙන් ඇයි අපි මේකට මැදිහත්තින්. ඇයි අපි මේකට කතා කරන්න. ඔබ දන්නවා ලංකාවත් ඒ වගේම පලස්තිීන් ජනතාවත් දෙකේම සමානකම්තිය නොමේ අරගලය ඇතුළි. අවුරුදු ගණනාවට ඇතුළේ ලංකාවේ සිංහල දෙමල බර්ග මුස්ලිම් අපි හැමෝම සෞදරත්වයෙන් ජීවත් වුණා. ඒ වගේම මීට වසර ගනාවකට පෙර පලස්තිීනය තුළ යුදෙවුණුත් ක්‍රිස්්‍යයානුත් ඉස්ලාම් ජනතාවත් සෞදරත්යෙන් ජීවත් වුණනා. හැබැයි අපේ රටත් බ්‍රිතානය යටත් විජිතයක් බාට පත්වුණා පලස්තීනය යටත් විජිතයක්බාට පත් වුණා. හැබැයි බ්‍රිතාානය අපට මො දෙෙකර. ඔවුන්ට අපේ රට වෙනත් සාධක මත අවශ්‍යතාවන් තිබන වගේම විශේෂම යුදම වටපිටාවක් ඇතුළේ අපේ ලංකාවේ බලය අත්‍යවශ්‍ය බවට පත්වෙ ලාති බයෝලලා ්‍රතාාණය අධිරාජවාදී. එකක නිසා ඔවුන් කල්පනකාරා සිංහල දෙමළ බර්ග මුස්ලිම් එකට එකතුලලා ශ්‍රීලාංකයේ ජාතිය කගරුණාගනව වෙනුවට ඔවුන් නිතාම සැලසුන් සහගතව සූදානම් කරා ඒ එහෙම නොවී තියන්න. ඒක නිසා එක්දා සම්සය අසු තුනේ අපට ්‍රිතාන යැන්සින්. බ් කමරණන් ප්‍රිකරන් හඳුන්නා දෙනවා ඒ හඳුන්නා දීමැසියාාවල අපි ංකාවකකිද දිස්්‍රහටයනවා. ඒ තරක් නෙමෙයි ඒගේ ඒගේම පලස්තිීන ඇතුරෙත් බ්‍රිතානය අධරාජවාදන්ට එක පැත්තකින් රතුමූද අනිත් පැත්තෙන් සුව සැල ඒ වගේ මැද කලාපේ බලය සාධකරගැනින් වෙනුවෙන් පලස්ථීන අස්ථාවර කරගැනීමට අවශ්‍යතාව තිබුණා ඒ වෙනුවෙන් තමයි බ්‍රරිතාානය ැද ල් ප්‍රකාශය නිකුත් කරලා විශේෂම යුදෙව් ජනතාවට සිහින රාජ්‍ය බවට පලස් ී ැතුවේ අත් කරන්න කරනන්නේ ප්‍රකාශය නිකුත් කරලලා ඒක කට දාලකන දේශපාන වයට කටි තු කර. ලංකාවේ කර්ල් බුක් කැමරන් ප්‍රශහස් කරන විද්දිී නි පැත්තේ බල්ව ප්‍රකාශනය ඉදිරිපත් කරලා යුදෙව්වන්ට මේ පලස්තිීන ඇතුළේ අයිතිවාසිකමත් තියනවාව පිදිංච වවෙන්න තිනකර තමන්ගේ බලහත්කාරය පවිච් කලක දලකන වැැටි ගන්න සමාන අවස්ථාව. අපිට මොකද වේ. කැමරවලින් පස්සේ බ්‍රිතාා ැනෙ එක්ද සම්සේ හතරිි සටන් ගියාට පස්සේ අපේ දෙමල සිංහල මුස්ලිම් නායක එකක් වඩම්මක නිස්සර හැටගිය. සිංහල ජාතිවාදය හැදුව දෙමළ ජාතිවාදය හැදුව මුස්ලිම් ජාතිවාදය හැදුව අවසානය අපිට මක දුනේ තිස් අවුරුදු යුද්ධයක් අපි සටන් කරලා අපේ ජීවිත විනාසේලා අපේ අම්ම තාතා දරුව දේපල සියල්ල විනාස කරලා අපිට මොුණ දිතුරුණේ. ඒ පාලකය රජගුණා දෙමළ නායකය රජවනා ස්්‍රිම් නායක ජවුණා සිංහල නායක රජවුණ අපි වැෙනසුනා. අවුදු හැත්ත පහක් ඇද්දී අදලංකාව බංකොලොත්. අපි ටිතුරුණ එච්චරයි. ඒ වගේම තමයි යුදෙව් ජනතාවටත් චතුරලා තියෙනෙ පලස්සින් ජනතාවට සිදුරලා තියනෙ ඒ සමගෙන් හිටපු ඒ යුදෙව් ජනතාවටත්. ඒ ක්‍රස්තිාන ජනතාවටත් ඉස්ලාම් ජනතාවටත් සම්පූර්ණ වෛරයත්පත් කරලා අද ඊස්ෑල් ජනතාවත් පලස්සින් ජනතාවටත් සැනසීමක් නැතුව ඝාතනය තියෙන විනාසයත් පත්්‍රන්න තැනකට අද පත් වෙලා තියෙනු. ඔබට මතක දන්නම විතිහාසය හොල බලද්ද යුද්ධ තියෙන කාලය ශ්‍රීලංක සිංහල කෙනෙකුට පිටට ගීල මුණ දෙන්න බෑ. කාඩ්්‍ය එකක් ගහල තිබුණේ. මිනි කන්නන්ගේ දේශයකර තමයි වෙලාවේ ලංකාවන්න කට්ට කාඩෙක් හතු. හැබැයි අදවිදිමොකට වෙලා තින්. අද වෙදි මුළු ලෝකයම පලස්තින් ජනතාවට ආදරය කරන්න පටන් ගරන්තයමු. හැබැයි ෂසාලයේ. ජාතිගෙන සියෝන් ාතිවාදය සියෝන්වාදය මතු කර සිංහල ජාතිවාදය දෙමල ජාතිවාද මුස්ලිම් ජතිවාදය ගේම පලස්තිීනය තුළ ඉස්සය තුළ සියෝන්වාදය ගෙනාව. මෙ ජාතිවාදය ගෙන ගෙනහල්ලා අද ඒ ජාතිවාදය තුළේ අද ඉස්ෑයිල් ජනතාව ලෝක ඇතුළේ අප කීර්තමත් ජනතාවක් බවට පත්තිනවා. ශල් ෝකයේ මොනතරං හිය ගැහුවත් අද ඊස්ෑයිල් ජනතාවට එලිය ගිහිල්ලා. ඒක සාධාය කරන්න බෑ ඒ එකනිසා තමයි ලක පුරා ඊස්ෑයිල් නතාවත් කියන්නේ අපිව පාවිච්චි කරල මේ තියන වහම ගාතය අතර කරන්න කියලා ඊස්යිෑල් න පැත්තෙන් එන්නෙත් මේ සියෝන්වාදර් තියෙන විරුද්ධවාදයකම නිසා. ඒනිසා අපි එක පැත්තකින් දෙමල ජාතිවාදත් සිංහල ජාතිවාද මුස්ලිම් ජාතිවාද බටකැවගේම. අද ඊස්සෑල් ජනතවත් සියෝන් ජාතිවාදයෙන් බැටකනසැන්ට මේ ප්‍රශ්න ඇවිල්ල තිනවා. ඒ නිසා එතන්ට මේ ඇවිල්ලා තියනෙන ඒ නිසා මේ සමානකම්. මේ දෙක ඇතුළෙම තියෙනවා ඒක නිසා අතිස් අවුද යුද්ධකින් බැටකාපු මිනිස්සු විදිට මේ අවුදු හැත්තප පහක් කර නරගලේ ඒ සාධාන ැදිහත්වීම අපට තෝරගන්න ැරනොත් අපිහිතව සමාජවාදී තරු සංගමුවත් කොච්චරුුණත් අපිට හරි පැත්ත තෝරගන්න බෑ කියලා. ඒ වගේම අපි දන්නවා අපිට පහුගිය කාලේ ලංකා වැතුලේ විශේෂ අපති දේශපාල ්‍යාරයක් විදිහට ඒවගේම අපි තරුණතර ැනිතට වැැගන විදිියයට අපිට අන්ඩගහලා කිව්වේ. ඉල ජතිවාදී වැඳ ගන්න කියලා. මුස්ලිම් ජනතාවට විරුද්ධෝ වැඩ කරන්න කියලා හැබැයි අප ඒ අවුරදු කීපට පෙර මමගේ ලංකාව නතාවට කියෝ වද කොත්තු ගේදී වඩ පෙති ගේද්දි චැනල් දාලා නයි පෙන්නද්දී අපි ඒ අමාරුවෙන් අපහසුවෙන් අපේ සවෝදුරු ඒ නින්දා අපහස ධරමිත් අපි විශ්වාස කරා එකයි හරි ඒ තමයි ජාතික සමග කියලා සිංහල දෙම ස්්‍රිම් සියලු ජතිවාදය ප්‍රතික්ශෂය කරලා අපි ඒ මීට අවුරුදු කීපට පෙළ අමාරුම තැන නෑ ජාතික සමගය තමයි පාර කියෙනෙ අපිකිව අද මොදවෙේලාති. අද සියලුතෙන පිල්ියාාර්ගමින් තියෙනවා ලංකාව ඇතුළේ උත්තරේ තියෙන්නේ ජාතිවාදය ඇතුළෙන ජාතික සමගේ කියෙනෙක අදාපේ ලාංකේ ජනතාව තේරුම් අආරගතු පටි තුට. ඒ වගේම තමයි මේ පලස්වීන් ප්‍රශ්නය ඇතුළෙත් අර මතු පිටින් දේන තරක් විද්හ කරගන අපිට කියවනං. දැට කතා කරන්න එා. අපි මේකට මැදිහත්වයෙන් එපා ඕගොල පාදුවේ ලංකා වැඩී තරක් කරගෙනන්න දැම් වෙලා යගලට පට්ට චාන්සකක් තියන්නේ ඒක නිසා මේ ප්‍රශ්න කතා කරන්න එපා කියක් අපි ඒගුල්ලන් ටමනාප වෙන්න නෙමේ. අපි මොන්න ජයද්‍රහනාවත්ි මනුෂ්‍යත්ය අතාරන්න සාධාරණ දේට අසාධාරමුවෙන් පෙනී සිටින්න. අපේ හිසිසේත් එවනි හැකිියාවක් නෑ. අපිට මේට ජනත වාදර ක න. අපිට මේ ර ජට නතාව ෞරව කරනව වනං ඒකරේ හැම්ම දාම අමාර්ම මොහොතෙත් සත්්‍යය වෙනුවෙන් පෙනී සිදුපු නිසා ඒකනිසා ඉදිරියටත් අකණ්ඩව පලස්තීන් ජනතාවගේම අරගලය වෙනුවෙන් අපි යතින්නෙමයි කෙලිින් සමාජවාදී තරුණු සංගම පෙනීන්නවා ඒ ස්ථාවර අපේ කිස්තුවෙන සක්කෙන නෑ. ඒ වගේම ඒ වගේම අවසාන වශයෙන් ඔබ දන්නවා. මේ සටන අපි සම්බන්ධ වනාට අපි මිනි සහයෝගයන් දැක්වුවට මේක ජයයක් දහනය කරන්න පුළුවන්ද. ඒ ප්‍රශ්නත් අපහනෝ ඔබ දන්නවා මේ වෙද්දී විශේෂයෙන්ම මේ තියෙන වර්තමාන තින මේ ඇමරිකාව සීශාලය කරන්න මේ මැදිහත්වීමට ලෝකේ රටවල එකසි හතලසිසකට වඩා වැඩි ප්‍රමාණයක් විරුද්ධයි. මෙකට පක්ෂනෑ හැබැයි රටවල් දා හතරක් විතරයි. මේට පක්ෂෝ වැඩ කරන්න ඒකත් ්‍රබල් රටවල්ති ඇමරිකාවේ ප්‍රතාාඥය ඉතරයි. සල් ලක මතය තියෙන අද පලස්ථීනය වෙනුවේ. ඇමරිකා වෙනුවෙන් එෙමයි ඊශාල වෙනුවෙන්නෙමි ඒක නිසා අපි ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනකම තියෙනවා. ඔබ දන්නවා මෙත නික්සෙල්ලත් මතු වුණ මේ සිකුරාදත් නැවත වතාවක් ආරක්ෂක මන්ලේට එක්සත් එමී රාජයෙන්පු යෝජනාව නැවතවතාවක් මෙරිකා රජත් න මග ල පාවිචිකල්. ඒකනි සාද ුවෙන් එක කියලා කියන්නේ මිට අවස්ථා ගඩනාවක් ඇතුළේ ඇමරිකාව තමන් හදපු යුවෙන් එක රෙදි ගලෝමින් ඉන්න. ස ලෝක හොඳයි කියලා ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ලොක සාමය කියලා හදපු ආයතරන ඔක්කොම දැන් අද රෙදි ගලොමින් තියෙනවා ඇමරික නදිරාජවාදී. සෑ ඒ පෙන්නමින් තියන මෙරටේ ඉන්න ලකයින් සාධරමිස්සුවෙන්ෙන් පෙනී නායතර නෙම බවට පත් කල්ල තිනවා ඒක වෙන මු කියෝ ගනයක් නෑ. ල්ලය යන තැනට ඒගොල් අදාලකන විවස්ථාවේදේවල් හදවා බලයට අබියෝග වෙන තැනකදී හැමදාමේ වාකුලන ඒ ලංකාව තරත්තෙනවා. ඒක නිසා තමයි පහුගිය කාලේ මැතිවන්න කමිශන කැකලෙන්. ඒක නිසා තමයි මුද්‍රනාල චන්දපත්්‍රි ගහනක නතරරන්න. ඒකෙම තමයි නිසා ලංකාව ඇතුළෙත් ලෝක ඇතුළෙත් බලය වෙනෙන් හදපුවාහිතනාද ඉරිතලන්න පටන් අරන්තිනවා අපිට සතුතුයි. වෙන මොහකටත්නෙමයි ඒක ඇතුළේ වෙනත් නව ලෝකයක් නිර්මාණ වෙන් පටගරගන තියනවා. සා මේ ඇරි ඇමරිකා නදිරාජවාදය මේ කරන තුච්ච මැදිහත්වීම අද ලෝකයේ ජතාව ලල්ිට ප්‍රතික්ෂේප කරන්නට ගරතිනවා. ඒ වවුව ඇමරිකාව ඇතුලෙත් අරගවෙන්නටන් ගන තිනවා. ඒව ඇතුළෙත් සියෝන්වාදය ප්‍රතික්ෂ කරමින් ඉස්සාල් ජනතාව මෙට අරගල කරන්න පටන්රගන තියෙනවා. යුද්දහම් ආවිත පටෝන වරායන්වල ඒ ඉන්න කම්කරුවන් ඒ ආවිත පටඕනක ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා කනිසා නව ප්‍රවණතාවයක් හැදමින්න්නනවා. නමුත් එක හෙටයිඉවරවෙන්නේ නෑ. නමුත්තේ ආරම්භය අපි සුබදායකළ සපි කල්පනා කරනවා. ඉතිං ඒක නිසා සමාජවාදී තරුණු සංගමේදයට අපේ ස්ථාවරය වෙන මොකක් අත්දමේ අවුරුදු ගණනාවකට පස්සේ ඔවු එක්සත් ජාතික සංවිධානය එත් ජාතික සංවිධානයක ගතාවට අනුව. දිිත්්‍රරාජ්‍ය සංකල්පය ක්‍රියාත්ම කරන්න ඕනේ හැබැ බලය ඇතියන තැන පාවිච්චි කරමින් දැම්ය ඇතුලේ නිදහස් ඊශ්‍රයිල පිහිට වෙලති නවා එකනිසා. වාද රු සංගම ඒවගේම පලස් න ආදරකන සිරදනම නිදහ පලස්තිනය පිගවා. අපි ඕක නෝ නි නිදහස් පලස්තිීනයක් තිබියයුතුයි සයගෙන කිසික ඇටලුවක් නෑ අපි න වහම ඒකගතාවයට අනුව. ඒ බූමි ප්‍රමාණයන් අනුව වහම නිදහස් පලස් න පිග න යනවා. දහ ශාල ගඩටන කලතියෙනවා නිදහස් ශායල වෙනම රටක් ලෙස පිියරගන්නවා. නමුත් නිදහස් පලස්තීනය නිර්මාණය කරගැනීමට දැන් ලෝකය ජනතාව ඇධ අත්තේ ොත් කවරු හරි ඊශයිල් ජනතාවට. ඒවගේම ලෝක සාමය පිල්ිබන් සාකච්ඡාවක් තියෙනවඕන ඒ සාකච්චාව තියෙන්නේ වෙන මොක් අත්තින්දනෙ මේ ඒසාකච්චාව යන්න ඕනකම තියනෙන රකන්නෙමේ. අන්නවාර්යම නිදහස් පලස්තීනය පිළිගැනීම තොරව විතරමයි මේ සාමය ගොඩනගන්න පුළුවන්ග අපේ ස්ථාාවරයයයි. ඒනිසා. පි සමාජවාද තරුණු සංගම විදියටට අපි බලපෑම් කරමින් ඉ ලෝක පුරයින් තරන තරයොත් ඒවක ලෝක පුරයින්න ප්‍රගතිසි නතාවත් එකක අත්තල් බැඳගමින් ෆි මරික ධ රාජවාදයට අ අපි බලපෑම් කරමින් නො වහහාමෝ ඔබේ ක්‍රියාවලි ආපස්සර ගන්න. මේ මොහත වෙදි දාහත්තාහකට වඩා වැඩිෆොමාණයක් මේ මාසයයි දවස් දෙකක් ඇතුලද පලස්තියනු ජනතාවත් ඊස්ටෑල් නතාවත් මිය ගිහින්තීෙනවා. හතලි නබදහට ඩිෆමමායක් තුල් බල තිීන. දරුවෝ මැරනවා. ගැපිනිි මාතාව මැරනවා. හොස්පිටලට ගහනෝ විශ්වවිද්‍යාට ගහනවා, මේ තියන කේදවාචගේ මොහෙද ලෝක ඇතුළේ මොන්න දහම ඇතුළෙද ඒ අනුවත කලති. මේ ප්‍රතික්ෂේප කරයුද. ඒක නිසා මෙ තියෙන්නේ තවත් ආවට දේවල් වපරවන්නනෙමයි වහාම මේ ආක්‍රමණය වහම නතරන්න ඕනකම තියෙනවා ඒ නතර කරන වගේ නිදහස් පලස්තිනෙ නිර්මාණය කරතුරු. අපි. ලාංකය තරුණ ව්‍යපාරයක් විදිහට ඒ අරගලය ලෝක අකණ්ඩත ඒ ලෝක අරගලේ කොටසක් ලෙස අපි අපේ කොටස කරග යුතුයි. ඒ වෙන්ුවෙන් තමයි අපේ මැදිහත්වීම තියෙන ඒ නිසා අපි ලෝකෙ පුරත් ඉන්න. ඒවගේම සහෝදර ජනතාවට අපි අපි කියනවා ලංකාව ඔබභූම ඇතුළ ඉඳගෙන විශේෂයෙන්ම ඔබ මේ කරන. මේ ආත්‍රමික මැදිහත්වීම ොහම අතර කරන්නත් ඒවගේ ම දහස් පලස්තිීනේ නිර්මාණය කරගැන වෙනුවේත් අපි ඔබව තාමත් අදින්. ඔබ ඉතාමත් ආදරෙන් ඉතාමත් ලෙෙන්ගතුවෙන් අපි වැළඳගන්නවා. අපිට විශ්වාසයි අපිට සහතිකයි ලෝකත් කොහෙත් සත්‍යකයි තියෙන්නේ. එසයික කාලයේ පිළිබඳ ප්‍රශ්නයක් මිසක් අනිවායෙන්ම සත්්‍යය වෙනුවෙන් කරන ලෝකය කරපු හැම අරගලයක්ම ලෝක ඇතුළ ජයයක් ්‍රහනය කරනවා. ඒ වෙනුවෙන් සුභවාදීව පලස්තින් ජනතාව අරගලය වෙනුවෙන් අප ශක්තිීදයට පාර්ථනා කරමින්. ඒ අරගලය වෙනුවෙන් ජය ්‍රහනේ ප්‍රාර්ථනා කරමින් අපි අපේ කතා අවසන් කරනවා බොහොම ස්තුතියි. ටම <laughs> වා. <laughs>